ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ ආදරණීය යාළුවෝ හැමෝම. දැන් ඔයාලා මාව දැකලා මම දන්නවා මේ ශ්‍රී ලංකා ටුවරිසම් හෝටල් කියන YouTube channel එක කියලා. උනාද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නුවර ප්‍රදේශයේ ඩෙල්තොට තියෙන වින්ඩෝල්ෆ් රිට්‍රි කියන හෝටලේ ගැන. ඇත්තටම කියනවා නම් මම මේ හෝටලේට වන් නයිට් එකකට ගියා. ඒ වුණාට ලොකු වීඩියෝයක් කරගන්න බැරි වුණා මගේ කැමරාවේ ආපු කාර්මික දෝෂයක් හින්දා. මම පොඩි පොඩි වීඩියෝ කැලිටියක් එකතු කරලා තමයි ඔයාලට වීඩියෝ එකක් හදාගන්න යන්නේ. ඒ හින්දා තමයි මේ විදිහට පොඩි විස්තරයක් කරන්න හිතුවේ. ඇත්තටම මේ හෝටලය දෙල්තොට කන්දක් මුදුනේ තමයි පිහිටලා තින්නේ. හැබැයි යන පාර චූට්ටක් සවුත් වුණාට ඒ හෝටලයට ගියාට පස්සේ ඒ ආපු පාර තියා ඉන්න තැනත් අමතක වෙන ලස්සන view එකක් තමයි මේ හෝටලයට පිහිටලා තියෙන්නේ. ඇත්තම කියනවා නම් මාරම ගති මේ දවස්වල ඩිස්කවුන්ට් රේට් එකක් යන්නේ. අපි හාෆ් බෝඩ් ගියේ 11500යි. එතකොට ආයේ ෆුල් බෝඩ් තියෙනවා 12500 රුපියල් 1000ක වෙනසක් තමයි තියෙන්නේ. ඔයාලටත් ගිහිල්ලා මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. මම විස්තර ඔක්කොම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඔයාලටත් කතා කරලා මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ, මම මගේ ජීවිතේ දැකපු ලස්සනම සන්රයිස් එක තියෙන්නේ මෙන්න මේ හෝටලේ කියලා කියන්න පුළුවන්. ඔව්, ඇත්තටම මේ හෝටලේ මේ සන්රයිස් එක අපි කැප්චර් කරන්න පාර මාත 6 විතර මායි වයිෆි දෙන්නම හැරුණා. මාර ලස්සන මාර සන්රයිස් එකක් තමයි දැක්කේ. ජීවිතේ දැකපු හොඳම සන්රයිස් එක කියලා කියන්න පුළුවන්. ඇත්තටම මේ හෝටලේ කාමර 9ක් පමණ පිහිටලා තිනවා. මේ හෝටලේට අපිට එන්න පුළුවන් නూరుට ඇවිල්ලා දෙල්තොට ඇවිල්ලා තමයි එන්න ඕනේ. එකක් හන්තාන පැත්තෙන් එක පාරක් තිනවා. අනිත් එක පේරාදෙණිය කැම්පස් එක පාර එක පාරක් තිනවා. පේරාදෙණිය කැම්පස් එක පාරේ තමයි මේ හෝටලේට ඉන්න ළඟම පාර තියෙන්නේ. අපිට මේ හෝටලේ පැත්තේ රූම් එකක් තමයි හම්බුනේ. මේ තියෙන්නේ ඒකට පේන view එක. මෙතන ලොකු කන්දක් එක්ක ෆයිනස් වගාවක් තියෙනවා. අපි තනිකරම වලාකුළු උඩ ඉන්නවා වගේ හැඟීමක් තමයි අපි දෙන්නටම දැනුනේ. එතකොට කියන්න ඕනේ අපි එන මේන් රෝඩ් එකේ නම් කන්ද මුදුනට කිලෝමීටර් 2ක් විතර එන්න තියෙන හෝටලේට ඒ ඒන පාර නම් ටිකක් අබලන්. හැබැයි ඒ කිසිම දෙයක් මතක් වෙන්නේ අපි හෝටලේට ඇවිල්ලා හෝටල් එකේ view එක දැක්කහම හැමදේම අමතක වෙනවා. මට මෙහෙම කතා කරන්න උනේ මගේ කැමරාව කැඩලා. ඒ හින්දා තමයි පොඩි පොඩි වීඩියෝ කෑලි වලින් මේක බට් කරලා මේ වීඩියෝ එක හදාගන්නේ. මගේ කැමරාව ඔන් වෙන්නේ නැහැ, ඕෆ් වෙනවා හැම වෙලාවෙම. ඒකයි චූටි වීඩියෝ විතර කරන්න පුළුවන්. එක දිගට වීඩියෝ කරන්න බෑ, ෂට් ඩවුන් වෙනවා හොට් කියලා වැටලා. ඒ හින්දා අදට මේ වීඩියෝ එක මේ විදිහට බලන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති යාළුවෝ කියනවා මාව දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ ඉන්න බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලාට ගෙන්න ගන්න. එහෙනම් මම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙයාලගේ විස්තර ඔක්කොම දාන්න. ඔයාලත් මේ අත්දැකීම අනිවාර්යෙන් ලබා ගන්න. මේ හෝටලේ ගිහින් බලන්න ඕනි. මොකද කුරුල්ලන්ගේ සද්ද විතරක් ඇහෙන මාර ලස්සන මාරම පාරාදීසයක්. ඔකට මේ පැත්තෙන් පේන ඇති ලොකු ෆයිනස් වගාවක් තියෙන ලොකු කන්දක් එක්ක ඔයාලට හයික් එකක් යන්නත් පුළුවන් ඒ කන්දේ. මේ තියෙන්නේ රූම් එකේ ඉදිරිපස view එක. ඔය තමයි හොටෙල් එකේ ඉස්සරහා මූණ පල්ලෙහා රෙස්ටුරන්ට් එකක් තියෙන්නේ. උඩ තියෙන්නේ ඔක්කොම රූම්ස්. ඔය බැල්කනි තමයි ඔයාලට පේන්නේ. මාර ලස්සන view එකක් තියෙන මාර හෝටලයක් කියලා කියන්න පුළුවන්. ඇත්තටම මාර අත්දැකීමක් ලැබුවේ මෙතනට ගිහිල්ලා. එහෙනම් අපි රූම් එක පැත්තට ගිහිල්ලා බලමු. ඔව්, ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ වින්ඩෝල්ෆ් රිට්‍රි කියන හෝටලයට. ඊයේ හවස තමයි ආවේ. අපිට ඇත්තටම මේ වීඩියෝ එකක් කරගන්න බැරුණ මගේ කැම් එක කැඩිලා හින්දා අපි එහෙනම් රූම් එකේ ටුව එකක් ගිහිල්ලා බලමු. මේ පැත්තෙන් ලොකු කබඩ් එකක් දීලා තිනවා. අපි කබඩ් එක ඇරියට පස්සේ මෙතනින් තියෙනවා වට්ටිකේ ඩුවට් කව එක. ඊට පස්සේ කබඩ් එකේ මේ පැත්තේ නම් මොනවත් නැහැ. ඊට පස්සේ පල්ලෙහා ඔයාලට පල්ලෙහා ලොක එකේ එක්ස්ට්‍රා පිලෝ එකක් දීලා තිනවා. ඊට පස්සේ බාත්රූම් එකේ මෙතන ඩ්‍රයර් එක තියෙනවා. ඊට පස්සේ ලොකු මිරර් එකක් තියෙනවා. වොෂ් බේසින් එක සහ කොමඩ් එක තියෙනවා මෙතනින්. මෙතනින් රේන් ෂවර් එකක් තියෙනවා හොට් වෝටර්ත් එක්ක. ඊට පස්සේ අපි රූම් එකට ගියොත් එහෙම බෙඩ් ටේබල් එකක් දීලා තියෙනවා. ටේබල් ලෑම්ප් එකක් එක්ක කිං සයිස් බෙඩ් එකක් නැතත් ඩබල් බෙඩ් එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන ලොකු ටේබල් එකක් තියෙනවා. ඊට පස්සේ ටීවී එකක් තියෙනවා, චෙයා එකක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ලැගේජ් තියන්න ටේබල් එකක් තියෙනවා. මෙතන හොට් වෝටර් රත් කරගන්න කෙටල් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන නෙස්කැෆේ ඒවා තියෙනවා. මෙතන ලොකු මිරර් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් ගියාම ඒසියක් දීලා තියෙනවා. සෙන්ට්‍රල් ඒසි නෙමෙයි, නෝමල් ඒසියක් තියෙන්නේ. මෙතන ටේබල් එකක් සහ චෙයා දෙකක් දීලා තියෙනවා. ඊටත් මෙතන මේ පැත්තෙන් ඔකටගේ ෆෝන් එක දීලා තියෙනවා. ඊටත් වඩාම වටින දේ තමයි මේ රූම් එකට පේන view එක. ඔයාලට පේනවා ඇති මාර ලස්සන view එකක් තියෙන්නේ. මේ පැත්තේ ෆයිනස් වගාවක් එක්ක ලොකු කන්දක මාර ලස්සන view එකක් තියෙන්නේ. ඔයාලට ඕන නම් මේ කන්දේ හයික් එකක් යන්න පුළුවන්. ඇත්තටම මාර ලස්සන හෝටලයක්. හෝටලේ ලොකු දේවල් වීඩියෝ කරගන්න බැරන මේ කැමරාවේ ආපු ප්‍රශ්න හින්දා මේ ෆොටෝස් මම ගත්ත ෆොටෝස් උදේ පාන්දර ඔයාලට පේන ඇති මාර වලාකුළු ගොඩක් තියෙන්නේ.
තනිකරම කන්ද අපි හෝටලෙ වලාකුල්ලුට ඉන්නවාගේ හැඟීමක් තමයි දැනෙන්නේ. මේ කැමරාව ප්‍රශ්න හිද තමයි ලොකු වීඩියෝක් කරගන්න දරන ඒවුනාට වාල වෙනුවෙන් ෆොටෝස් හරි පොඩිපොඩි වීඩියෝ ටිකක් දාලා වාල වෙනින් වීඩියෝ හදාගත්ත අනිවාරෙන් මේක බල්ල මා සස්ක්‍රයිබ් කරලා එහැවැතින බෙල්ලයිකන තුබල තියාගන්න අපි වීඩියක් දාපුම වල්ලකට ගන්න ගන්න හැකි තරම් මේ වීඩියෝ ශය කරලා යාලුවන්ව දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් හැමෝටම ගිහිල්ලෙන්නම් වීඩියෝ එක නිමා කරන්න හදන්නේ. එහෙනම් හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න කොහෙගියත් මාස්ක් එක දාලා පැරඩයිස් එකක් තියාගන්න කියලා මතක ඇතුව මම මතක් කරනවා. එහෙනම් හැමෝටම ගිහිල්ලෙන්නම් හැමෝටම ජය වේවා.